දෙවැනි නිමකාගේ ආදර දිනාගත් චරිතයක් තමයි සහෙලි කියන්නේ. දෙවැනි නිමට සහෙලි වූ සැබෑ ජීවිතයේ ඉමාෂා සෙනවිරත්න. කාලෙකට පස්සේ ඉමාෂා ඇගේ අලුත්ම තොරතුරු කියලා තිබුණේ මෙහෙමයි. දෙවැනි නිම නාට්‍යයේ සහෙලි වූ ඉමාෂා කවුද? ඉමාෂා කියන්නේ ගොඩක් සංවේදී වගේම සතුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක්. අවශ්‍ය දේ විතරක් කතා කරන්න කැමති, වැඩිපුරව නිහඬ වෙන්න කැමති කෙනෙක්. මොකද වැඩක් බාරගත්තත් හදවතින්ම අරන් කැප වෙලා වැඩ කරන කෙනෙක්. කෙනෙක් ආශ්‍රය කරන්නේ යාගේ භෞතික වත්කම් හෝ තරාතිරම බලලා නෙවෙයි, මනුස්සකම දිහා බලලා. ඉමාෂා කියන නමේ තේරුම මොකද්ද? ඒක රුසියානු ආභාෂය කියන නමක්. රුසියානු භාෂාවේ තේරුම අනුව මාෂා කියන්නේ ආදරණීය සහ දක්ෂ ගැහැණු ළමයා කියන එක. මට ඒගෙන කිව්වේ පුංචි. ඒ මාෂා කියන නම මට දැම්මේ පුංචි. ඒ මාෂාගේ ගම කොහෙද? බදුල්ල. මූලික අධ්‍යාපනය ලබාගත් විහාර මහදේවි බාලිකාවෙන්. පසුව පහවසර විභාගයෙන් පස්සේ මහනුවර උසස් බාලිකාවට ආවා. ඊට පෙර බදුල්ල මහාවිද්‍යාලයේ ඉගෙනගෙන තියෙනවා. මොන වගේ පවුලක කෙනෙක්ද? අපේ පවුලේ අම්මයි තාත්තයි මල්ලි. තාත්තා ඉංජිනේරු ශේෂ්ත්‍රයේ, අම්මා ඉංග්‍රීසි භාෂා අංශයේ ගුරුවරියක්. මල්ලි තිලින බෙත්. එයා සිනමාකරණයට සම්බන්ධයි. වෘත්තියේ ඡායාරූප ශිල්පියේ. මේ මාෂා ඉගෙන ගත්තේ මොන වගේ අරමුණක් ඇතුවද? අයර්ලන්ත සරසවියට සම්බන්ධ ව්‍යාපාර කල්පනා කරන අංශයේ පළමු පෙළ විශේෂ ගෞරව උපාධියක් ලබාගෙන ඉන්නවා. ඊට අමතරව දැන් දෙවැනි උපාධියට ලෑස්ති වෙනවා ව්‍යාපාර පරිපාලන අංශයේ. ඒ විදිහට ඉගෙනගෙන මොනවද කරන්න යන්නේ? ඉගෙනගත් අංශයට අදාළ වෘත්තියක ලියලෙන්නයි අරමුණ. ඒ අතර රංගනයේ තිදෙනවා. කොහොමද සහෙලිට ලැබෙන ප්‍රතිචාර? හිතා ගන්නවත් බැරි තරම්. කොහෙ ගියත් කොතන ගියත් හැමෝම හරි ආදරෙන් පිළිගන්නේ. රංගනයේ ප්‍රේක්ෂකයන් සතුටු කරවන්න ලැබීම ඇත්තටම වාසනාවක්. දෙවැනි ඉනිම ඇර වෙනත් චරිත මොනවද? දැනට දෙවැනි ඉනිම විතරයි. මගේ පළමු නාට්‍ය නිසා බොහෝ ගෞරවයෙන් මිට දායක වෙන්නේ. මේ ඇර තවත් සිනමා ටෙලි නාට්‍ය වලට ආරාධනා ලැබුණා. ඉදිරියේදී මට ගැළපෙන චරිතයක් ලැබුණොත් බාර ගන්නවා. ආදරණීය ගැහැණු ළමයා කියන අර්ථය ඇති මාෂාගේ ආදරේ කොතනද නතර වෙලා තියෙන්නේ? උපන් දවසේ ඉඳලා ආදරේ ලැබෙන්නේ අම්මා තාත්තාගේ සහ පවුලේ අයගෙන්. ඒ වගේම මගේ ඥාතීන්ගෙන් සහ යහළු යෙහෙළියන්ගෙන්. ඒ ආදරේ තමයි මට තියෙන්නේ. එතකොට ප්‍රේමවන්තයෙක් නැද්ද? තවම නැහැ. ඒ ගැන හිතන්න කලින් අධ්‍යාපනයේ වැඩ ටික ඉවර කරන්න ඕන. ඒ මාෂාගේ හිතේ තියෙන්නේ මොන වගේ රුවක්ද? රූපයට වඩා කෙනෙක්ට වඩා වැදගත් වෙන්නේ අභ්‍යන්තරය. බුද්ධිමත්, අම්මා තාත්තට ආදරය කරන, ගරු කරන මානුෂීය ගති තියෙන කෙනෙක් කවදා හරි තෝරගයි. රංගන ශේෂ්ඨය ගැන මොකද හිතන්නේ? මෙහි රැඳී ඉන්න නම් රංගන විෂය ගැන දැනුම ලබමින් කුසලතා දියුණු කරගන්න ඕන. මම මුලින්ම රංගපෑමට ආවේ ලංකාවේ ජනප්‍රිය නාට්‍යයක. ඒ ඉතා යහපත් ආරම්භයක්. ඒ නිසා යහපත් විදියට රංගන ශේෂ්ඨය ඉදිරියට වෙන්න උත්සාහ කරනවා. ඇත්තම කිව්වොත් රංගන ශේෂ්ඨයට එන්න හිටපු කෙනෙක් නෙවෙයි. මං හිතා හිටිය උපාධිය ලබාගෙන විදේශගත වෙලා තවදුරටත් උසස් අධ්‍යාපනය ලබාමින් විදේශගතව ඉන්න. ඉතින් එහිදී මට තීරණයක් ගන්න වුණා. වාසනාවකට රංගන ශේෂ්ත්‍රයට අවස්ථාව ලැබුණාම අම්මා තාත්තගෙන් අවසර අරගෙන මේ රටේ ඉන්න තීරණය කළා. ජීවිතය ගැන හිතන්නේ කොහොමද? උපේක්ෂාවෙන් සියල්ල බාරගෙන මුන් දිය යුතු දෙයක්. අටලොව දහම අනුව ඒ අතාටය තේරුම් ගන්න කටයුතු කරන්න ඕන. යහපත් දේ වෙද්දී සතුටු වෙනවා වගේම අයහපත් දේ වෙද්දී ඒ හැමෝම උපේක්ෂාවෙන් නිදරා ගන්න ශක්තියක් තියෙන්න ඕන. රඟපෑම කියන්නේ මොකක්ද එතකොට? රංගන උපාසිතීම රඟපෑම කියලායි මට හිතෙන්නේ. රඟපෑමක් නොකොට ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම ප්‍රේක්ෂකයාට වඩා දැනෙන බව කියන්න පුළුවන්. නාට්‍යයකින් ගුණත් පේන්නේ ජීවිතයේ යථාර්ථය කියලායි ඇයි කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.